අදාපි ඉගෙන ගන්න යන්නේ පාඩම් කරන්න ඔයාට තියෙන තව ලස්සන ඒ වගේම විද්‍යාත්මක ක්‍රමයක් වෙන SQ3R ක්‍රමය ගැන. විශේෂයෙන්ම උගොල්ලොන්ට මේ පාඩමක් තාම හොඳට මතක තියාගන්න ඕනේ නම් ඒ වගේම විභාගයක් ලං වෙමින් තියෙන වෙලාවක උනත් SQ3R ක්‍රමය ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. හරි අපි බලමු SQ3R ක්‍රමයේදී මොකක්ද වෙන්නේ කියලා. මේකේ පළවෙනි එක S අකුර. S අකුරෙන් කියන්නේ සර්වේ කියන එක. සර්වේ කියන අධ්‍යයනයේදී වෙන්නේ ඔයා ගන්නවා මේ පාඩම. දැන් පාඩම් කරන්න බලාපොරොත්තු වෙන පාඩම ගන්න. ඔයාගේ අතර ගන්නවා හයිලයිටර් එකක්. එහෙම නැත්නම් පෑනක් හරි. අරගෙන ඉවර වෙලා ඔයා මේ පාඩම උඩින් පල්ලෙන් බලනවා. උඩින් පල්ලෙන් බලන ගමන් ඔයාට සිද්ධ වෙනවා මේ පාඩමේ තියෙන මාතෘකා, උපමාතෘකා, වගුවල තියෙන වැදගත් කරුණු, රූප සටහන්, ඒ වගේම පාඩමෙන් ඔයාට කියන්න උත්සාහ කරන දේවල් ටික, ඒ වැදගත් දේවල් ටික විතරක් උඩින් පල්ලෙන් බලන ගමන් highlight කරන්න. එහෙම highlight කරලා ඉවරනාට පස්සේ අපි යනවා අපේ දෙවනි පියවරට Q අකර questions. දැන් ඔයා අර highlight කරපු කරුණු, උඩින් පල්ලෙන් බලාගත් කරුණු මේ දේවල් ටික පාවිච්චි කරලා ඔයා මේ පාඩමෙන් විභාගෙදී අහන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ටිකක් හදන්න ඕනේ. විභාගෙදී අහන්න පුළුවන් විදිහේ ප්‍රශ්න. දැන් ඔයා අර ප්‍රශ්න ටික හදාගෙන යනවා. ඔක කොලයක ලියාගෙන යනවා. ඔන්න දැන් අපි ප්‍රශ්න ටිකත් හදලා ඉවරයි. දැන් අපි එනවා අපේ පළවෙනි R එකට. පළවෙනි R එකේ කියනවා ඔයාට රීඩ් කරන්න කියලා. රීඩ් කරන පියවරේදී සිද්ධ වෙන්නේ දැන් තමයි ඔයා පාඩම හරියටම කියවන්න ගන්න. පාඩම මුලින් ඉඳලා ඔයා වාගේ මනසින් මේක කියෝගෙන යනවා. කියෝගෙන යන ගමන් අර ඔයා හදපු ප්‍රශ්නවලට උත්තර ටික හොයන්නේ. දැන් ඔයා ප්‍රශ්න ටික හදලානේ තියෙන්නේ. ඒ ප්‍රශ්නවලට උත්තර මේ පාඩම ඇතුලේ හොයන්නේ. එතකොට අර ඔයා උත්තර හොයන්න තමයි දැන් මේ පාඩම කියවන්නේ. ඉතින් ඔයා එහෙම කියෝගෙන යනකොට වඩාත් පොඩි අභියෝගයක් තියෙනවානේ. උත්තර හොයන්න නේ යන්නේ. එතකොටත් ඒක ආසාවෙන් කරනවා. දැන් එහෙම කරලා ඉවරුණාට පස්සේ ඔයා ඊළඟ ආරයකට යනවා. ඔයා රිසයිට් කරන්න ඕනේ. රිසයිට් කරනවා කියලා කියන්නේ පාඩමේ පොත බහලා පැත්තකින් තියලා දැන් ඔයා දන්නවා ඔයා එකපාරක් මේක පාඩම උඩින් පල්ලෙන් කියුවා ප්‍රශ්න හැදුවා ඒක දැන් හොඳට කියවලානේ තියෙන්නේ ඔයාට මේ පාඩම ගැන තේරිච්ච දේ තියෙනවනේ ඔයාට මේ පාඩම ගැන ඔයාට අවබෝධ වුණ දේ ඉතින් මේක ඔයාගේ වචනේ ඔයාම කියන්න ඔයාට ඇහෙන්න කියන්න ඔයා රිසයිට් කරන්න ආ මේ පාඩමෙන් කියන්න හදන්නේ මෙන්න මේ වගේ දේක් ආ මේ මාතෘකාවෙන් මෙන්න මෙහිම තමයි කරන්නේ ඊට පස්සේ අපි මේ කොටසට යනවා මේ පාඩමේ ඊළඟට අපි මෙන්න මේ කොටසට යනවා ඉතින් අවසානයක් වශයෙන් ගත්තා මේ පාඩමේ මෙන්න මේ ටික තමයි කියන්නේ කියලා ඔයාගේ වචනේ කියන්න මේ ක්‍රමය අවසාන වෙන්න නම් අපි අවසාන පියවර වෙන්නේ රිවිව් කියන පියවර. රිවිව් කියන පියවරේදී කියන්නේ මේක එකපාරක් කරලා හරියන්නේ නැහැ. මේක අපිට ආපහු සැරයක්, දෙසරයක්, තුන් සැරයක් කරලා මේක නැවත මතක් කරගන්න ඕනේ. ඉතින් එහෙම දෙවනි තුන්වෙනි පාර කරනකොට ඔයාට කරන්න තියෙන්නේ අදාළ පාඩම ගත්තා. ඒ පාඩම අරගෙන අර ප්‍රශ්න ටිකක් දිහා බලලා ඔයාගේ වචනෙන්ම මේ ප්‍රශ්න වලට උත්තර සහ මේ පාඩමේ කියන්න හදන දේ ඔයාගේ වචනෙන්ම කියන්න. රයිට්. අන්න ඒ විදිහට ඔයාට මේක නැවත නැවතත් කරන්න පුළුවන් නම් සාමාන්‍ය තුන් පාරක් විතර කරන්න පුළුවන් නම් ඔයාට මේ පාඩම අනිවාර්යයෙන්ම හොඳටම මතක තියෙයි. ඉතින් අද අපි කතා කරේ පාඩම් කරන්න තියෙන විද්‍යාත්මක ක්‍රමයක් වෙන SQ3R ක්‍රමය ගැන ක්‍රමය පාවිච්චි කරලා බලන්න. ඒ වගේම මේ විදිහේ පාඩම් කරන්න අවශ්‍ය උපදෙස් ක්‍රම ගණනාවක් ඇතුළත් JMC YouTube channel එක subscribe කරලා තියන්න. ඔයාලට වැදගත් ගොඩක් දේවල් අපි අනාගතේත් අරගෙන එනවා.